සුබ දවසක් දරුවනේ මම අද බලාපොරොත්තු වෙනවා උසස් පෙළ දරුවන්ගේ නූතන පද්‍ය සංග්‍රහයේ අර අපි කතා කරමින් සිටි මාතෘකාවට අදාළව ඉතිරි කොටස ඉදිරියට අරගෙන යන්න. ඒ කියන්නේ අපි දැන් නූතන පද්‍ය සංග්‍රහයේ කාව්‍ය ධාරාවන් තුනක් ගැන කතා කරා. පළවෙනි කාව්‍ය ධාරාව ඊළඟට දෙවෙනි කාව්‍ය පරපුර ඊළඟට හෙළහවුල කතා කරා. තව අපට කාව්‍ය පරපුරු දෙකක් තියෙනවා. මම අද දවසේ බලාපොරොත්තු වෙනවා ඒක පරපුර ඊළඟ හතරවෙනි කාව්‍ය පරපුර සම්බන්ධයෙන් ඔයාලත් එක්ක කතා කරන්න. මේවා එක මම හැමදාමත් කියන කාරණේ තමයි එක වීඩියෝ පටයකින් කතා කරන්න බැහැ. මේ නිසා අපිට සිද්ධ වෙනවා මේවා ලකුණු 15 වී විචාර ප්‍රශ්න. මේ විභාගෙට එනවද? ඕ එනෙහිඳ තමයි කතා කරන්නේ. එහෙම නැතුව දැන් මේ පහම කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. අපි ස්ථිරව මේ නේක දන්නවනේ. එහම අපි දන්නේ නැහැ අපිට කියන්න බෑ. අනික අපිට දැන් තියෙන විභාග ප්‍රශ්න පත්‍ර බලපුවාම අපිට අනුමාන කරන්නවත් බැරි තරම් මේ සැකසහිතයි මේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය. මොකද කලින් කලට එක එක විදිහේ ආකෘති විභාග දෙපාර්තමේන්තුවමගේ සකස් කරලා තියෙනවා. ඒ නිසා අනුමාන මේ ප්‍රශ්නේ එන්න පුළුවන් කියලා ඉස්සර නම් අපි අනුමාන කරනවානේ අවුරුදු වසර 10ක ප්‍රශ්න අරගෙන. දැන් එහෙම අනුමාන කරන්නවත් අපට හැකියාවක් නෑ. අපිත් ගැටලුවක ඉන්නවා. මොකද එක එක වර්ෂයෙන් වර්ෂයට ප්‍රශ්න පත්‍රයේ සැකසෙන ආකාරයේ ආකෘති වෙනස් කරන නිසා ළමයි අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේවා මේ දඩිබිඩියේ ඉගෙන ගන්න නෙමෙයි. හිමින් සැරේ පරිස්සමෙන් මේ කරුණු කාරණා අවබෝධ කරගෙන ඉදිරියට කතා කරගෙන යන්න. ඒ නිසා මේ 12 ශ්‍රේණියේ දරුවන්ටත් 13 විභාගෙට යන දරුවන්ටත් අදාළ වෙනවා මේ සියලුම කතා කරන දේවල්. අනිවාර්යයෙන්ම අපි නූතන පද්‍ය සංග්‍රහයේ පද්‍ය පන්ති 24 රස වින්දනය කරන්න පුරු වෙලා බෑ. ඒකට ලකුණු 12යි අපිට ලැබෙන්නේ. 12න් 12ම කාටවත් ලැබෙන්නේ නැහැනේ. අඩු ගන්නේ 12න් 10ක්වත් ගන්න බෑ. දැන් මේ සැරේ අපි මාකින් කරනකොට අපි දැක්ක දේ තමයි 12න් 5යි 12න් 4යි 12න් 6ක් 7කට ළමයි කලාතුරකින් අහෝනේ. මොකද එයාලා තිබුණු සැලැස්මට අනුව පිළිතුරු ප්‍රශ්න තේරුම් අරගෙන ලියලා තිබුණේ පොඩි 40ක් පිරිසක් ළමයි. ඒ නිසා ලකුණු 12න් 7ක් 8ක් 8ක් නම් ගත්ත ළමෙක් නැහැ. 12න් 5ක් 6ක් 7ක් ගත්තේ පොඩ්ඩක් හරි ඒ ගැටලුව හඳුනාගෙන ඊට අවශ්‍ය දත්ත සපයලා තිබුණු ළමයි. ඒ නිසා කවදාවත් හිතන්න එපා නූතන පද්‍ය සංග්‍රහයෙන් එන පද්‍ය රස වින්දනයේ කොටස ලියලා 12න් 12 මෙහෙම ගන්න පුළුවන් කියලා. 12න් 12 12න් 11ක්වත් 12න් 10ක්වත් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මොකද අහන ක්‍රමය සැලැස්ම අනුව අපි විභාග ශාලාවට ගියපුවාම තමයි අපිට පේන්නේ අහලා තියෙන විදිය. ඒ විලාවිදි තමයි අපි තීරණය කරන්නේ මේකට ලිවිය යුත්තේ මේ අහලා තියෙන විදියට කියලා. මම හැමදාමත් කියන කතාව තමයි අපි ලියන්නේ විභාගෙට ලියන්නේ විභාගෙදී අපි මුණ දෙන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් නෙවෙයි. අපි විභාගෙදී සැලසුම් කරගෙන යා යුත්තේ ගැටලුවකට විසඳුමක් දෙන්නයි. ඒ නිසා අපි මේ සියලුම දේවල් පිළිබඳ පුළුල් අවබෝධයක් ඔයගොල්ලෝ ඇති කරගන්න ඕනේ. ඒ නිසා මම දැන් කාව්‍ය ධාරාවන් තුනක් ගැන කතා කළා. මේ ලකුණු 15 ප්‍රශ්න. ඒ නිසා දැන් මම අද කතා කරනවා ඊළඟ අපේ කාව්‍ය ධාරාව තමයි නිසදස් කවියේ ප්‍රථම තරංගය. නැත්තම් අපි මේකට කියනවා නිදහස් කවිය කියලා. නිදහස් කවියේ ප්‍රථම තරංගය. අපි කතා කරන්නේ හතරවෙනි කාව්‍ය ධාරාව නිදහස්. නැත්තම් අපි කියන වලට නිසදස් නිදහස් කවියේ ප්‍රථම තරංගය. දැන් අපි දන්නවා මෙතන මේ නිසදස් කවියේ පරපුරවල් දෙකක් විදිහට බිහි වෙලා තියෙනවා. එකක් තමයි නිසදස් කවියේ ප්‍රථම තරංගය පළමු වන අවධියේ රචකයෝ. ඊළඟට නිසදස් කවියේ දෙවෙනි කණ්ඩායම. ඒගොල්ලෝ දෙවෙනි අදියරේ නේ. දෙවෙනි අදියරේ රචකයෝ ගොඩක් ඉන්නවා. හැබැයි පළමු අදියරේ රචකයෝ ටික දෙනයි. බලමු අපි
පළවෙනි අදියරේ ඉන්න රචකයෝ කවුද කියලා මම බෝඩ් එකේ ලියන්නේ නැතුව මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම කාලේ යම් නිසා කාව්‍යෙම පරපුරටයි තී කාව්‍ය රචකයෝ ඉන්නේ පස් දෙනයි කවුද ජී.බී. සේනානායක සිරි ගුණසිංහ ගුණදාස අමරසේකර මහගම සේකර විමල් දිසානායක මේ රචකයෝ පස් දෙනා පමණයි මේ නිසදස් කවියේ ප්‍රථම තරංගය නැත්නම් පළවන අවධිය නියෝජනය කරා. එමනම් ඔයාලා දැන් මේ වීඩියෝ එක නරඹනකොට මේකට ඔයාලගේ නූතන පද්‍ය සංග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඉස් බලන්න ඔයාලගේ නූතන පද්‍ය සංග්‍රහයේ මේ කවීන්ගේ නිර්මාණවලින් පද්‍ය පන්ති කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. බලන්න මේ කවි කවියෝ දිහා බලන්න කවීන්ගේ කවියෝ පස් දෙනෙක් ඉන්නවා නිර්මාණ. දැන් අපි දන්නවා ජී.බී. සේනානායකගේ දෙවියන් මැරීම. ඊට සිරි ගුණසිංහ කවියගේ අභිනික්මන තියෙනවා ළඟට. මහගම සේකර කවියගෙන් තියෙනවා මාර යුද්ධේ. ඊළඟට ගුණදාස අමරසේකර කවියගෙන් තියෙනවා අඳුරාපේ දුක නිවාරි. ඊළඟට විමල් දිසානායක කවියගෙන් දෙනවා නාගල කන්ද. එහෙනම් රචකයෝ පස් දෙනාගෙම නිර්මාණ පහක් තියෙනවා. එතකොට ඔයාලා දැන් මේ කවීන්ගේ නිර්මාණවල තියෙන විශේෂතා ඇගෙයීමට ලක් කරනකොට මම අර පළමු කාව්‍ය ධාරාවන් ගැන කතා කරනකොට කිව්වා ප්‍රධාන ලක්ෂණ හතරක්. මොකද නිර්මාණවල තියෙන විශේෂතා අගයන්න පුළුවන් මූලිකම ලක්ෂණ හතර තමයි වස්තු විෂයයි භාෂාවයි සංකල්ප රූප භාවිතයයි ආකෘතියයි. දැන් මේ කාව්‍ය පරපුරෙත් ওই ලක්ෂණ හතර ඔස්සේ ඔයාලා ඇගෙයීමකට ලක් කරන්න ඕන. එහෙනම් ඔන්න ජී.බී. සේනානායකගේ තියෙනවා ජී.බී. සේනානායකගේ තියෙනවා ඔයාලට දෙවියන් මැරීම. දෙවියන් මැරීම තියෙනවා. ඊළඟට සිරි ගුණසිංහ කවියගේ තියෙනවා සිරි ගුණසිංහ කවියගේ තියෙනවා අභිනික්මන. අභිනික්මන. ඊළඟට මහගම සේකර කවියගේ තියෙනවා මාර යුද්ධය. මහගම සේකර කවියගේ තියෙනවා මාර යුද්ධය. ඊළඟට ගුණදාස අමරසේකර කවියගේ තියෙනවා අඳුරාපේ දුක නිවාරි. රට විමල් දිසානායක කවියගේ තියෙනවා නාගල කන්ද. නාගල කන්ද. දැන් අපි මේ කොල්ලන්ගේ සුවිශේෂී ලක්ෂණ ඇගීමට ලක් කරන්නේ මෙන්න මේ කරුණු ඔස්සේ. මොනවද? වස්තු විෂය. සර් අපි බලන්න ඕනේ වස්තු විෂය නැත්තම් අත්දැකීම. තමන්ගේ නිර්මාණවලට අත්දැකීම් කරගත්තේ මොනවද? හරි. දැන් බලන්න දෙවියන් ජී.බී. සේනානායකගේ දෙවියන් මැරීමේ තියෙන අත්දැකීම මොකක්ද? සිරි ගුණසිංහගේ අභිනික්මනයේ තියෙන අත්දැකීම මොකක්ද කියලා දැන් ඔයාලට හිතන්න පුළුවන්. අපි පොදුවේ අපි බලමු මේගොල්ලන්ගේ වස්තු විෂයේ තියෙන අත්දැකීම් මොනවද කියලා. මේගොල්ලෝ අත්දැකීම් කරගත්තා මෙන්න මෙවුවා. ප්‍රේමය. උත්කල මනෝභාව. උත්කල මනෝභාවය. ඊගාට සමාජ විපර්යාස. සමාජ විපර්යාස. ඊළඟට බෞද්ධ දර්ශනයේ සංකල්ප. බෞද්ධ දර්ශනයේ සංකල්ප. ඊළඟට චරිත විනිවිද දැකීම සමාජ විවරණ. සමාජ විවරණ. මෙන්න මේ වගේ දේවල් තමයි මේගොල්ලෝ අත්දැකීම් කරගත්තේ තමන්ගේ නිර්මාණවල. එතකොට ඔයාලා බලන්න ඕනේ මේ නිර්මාණ පහ ඇසුරින් නිදසුන් සපයමින් මේ නිදසුන් වලින් නිදසුන් සපයමින් මේ කාරණේ තහවුරු කරන්න ඕනේ. එහෙනම් දැන් අපිට පේනවා දෙවියන් මැරීම පුත්කල මනෝභාවයේ පදනම් කරගත්තේ නේ. දෙවියන් මැරීම පද්‍ය පාන්තිය පුත්කල මනෝභාවය. දැන් බුද්ධියත් භක්තියත් අතර මිනිස්
මිනිසගේ ගැටුම තමයි මේ දෙවියන් මැරීමෙන් තියන්නේ. එහෙනම් පුද්ගල මනෝභාවයන් තමයි අද්දකින් කරගෙන තියෙන්නේ. භාවයක් තමයි මේකට අද්දකින් කරගෙන තියෙන්නේ. ඊළඟට දැන් බලන්න සිරි පුරසිංහ කාරියගේ අභිනික්මන බෞද්ධ දර්ශනයේ සංකල්පයක් තමයි අභිනික්ම. අභිනික්මන බෞද්ධ දර්ශනයේ සංකල්පය. ඒකට කියන්න පුළුවන් සිරි පුරසිංහ කවියා බෞද්ධ දර්ශනයේ සංකල්පයක් තමයි මෙයා පදනම් කරගෙන තියෙන්නේ අධ්‍යක්ීම කරගෙන තියෙන්නේ. ඉතින් පොඩි විස්තරයක් කරන්න ඕනේ ඔයාලා. අභිනික්මනින් කියන්නේ ගිහි අතහැර යාමනේ. එතකොට මේ අවස්ථාව පිළිබඳ පොඩි පැහැදීමක් එක් කරලා ඒක මෙහෙම පදනම් කරගෙන දෙන්න. මානව සිංහලගේ මාන යුද්ධය එතන තියෙන්නේ නම් පුද්ගල මනෝභාවය. මාන යුද්ධය කියන්නේ මේ බුදුන් වහන්සේට බුද්ධත්වයට ඉඩ නොදී අර දසබිම්බරක් මාරසෙන ගෙවිලා කරපු සතන නෙමෙයි මෙතනදී. ඊට වඩා මාන යුද්ධයක් තමයි මෙතනදී සිද්ධවෝසතාන කරලා තියෙන්නේ මේ ගුණ මේ මහගම සීකරයන්ගේ මාන යුද්ධේ. ඒ මොකක්ද? අමතක කරන්න බැරි තමාට සියලු දේවල් අනිත් හැම දෙයක්ම අමතක කරන්න පුළුවන් නමුත් සිද්ධවෝසතුන්ට අමතක කරන්න බැරි මාර යුද්ධයක්සේ තමන්ට අත්විඳින්න සිද්ධ වෙච්ච එකම සිද්ධිය තමයි තමන්ගේ යසෝදරාවන් පිළිබඳ මතකයට ඒම අමතක කරන්න බෑ. ඒ තරම් ඒ මානසික අරගලය සුද්ධෝදන සිද්ධවත් බෝසතාණන් යසෝදරාවන් කතිපිල මනසින් බැඳිලා තිබිච්ච මේ මානසික බැඳීම මිදෙන්න බැරිකම තමයි මහගම සේකරගේ මාර යුද්ධයේ තියෙන්නේ. එතකොට එහෙනම් ඒකත් පුද්ගල මනෝභාවය. ඔයාලා ඉතින් ඒක පොඩ්ඩක් ඔය මං කිව්වා වගේ කියන්න ඕනේ කියලා. මේ කියන්නේ ඔයාලා අඳුරපේ දුක නිවාවි සමාජ විවරණයක්. අඳුරපේ දුක නිවාවි කියන්නේ සමාජ වෙනක්. ඒ කියන්නේ ගැල් කරුවෙක් සහ ගවයෙක් අතර තියෙන මන බැඳීම හරහා ඔවුන් දෙන්නගේ කටුක ජීවිතය විවරණය වෙන එක. නැයිද විවරණයක් සමාජ විවරණයක්. සමාජ ප්‍රශ්නයක් ගැටලුවක් තමයි එතන තියෙන්නේ. ඊළඟට විමල් විසානායගේ නාගල කන්ද. නාගල කන්ද තියෙන්නේ එයා එතන පුද්ගල මනෝභාවයක්. එයා නාගල කන්ද කියන එකෙන් කියවෙන්නේ විමල් විසානායක කවියගේ එයා විදේශගත වෙනවා. යම් කරුණු කාරණා දෙක තුනක් නිසා විදේශගත වෙනවා. විදේශගත වුණාම ඔහුට දැනෙච්ච පාළුව තනිකම හුදකලාවට එතනදී මේ කවිය කියනවා. ඉතින් මම මේ මේ කුදෙව්වට ආවේ මොකටද කියලා ඔහුම තනියෙන් කල්පනා කරනවා. පසුතැවෙනවා. මොකද තමන් උපන් භූමියේ හිටියා නම් කියලා. යම් විටක එතන දේශාභිමානී හැඟීමකුත් තියෙන ආභ්‍යන්තරේ. කෙසේ වුවත් විමල් දිසානායක නාගල කන්දෙන් පැහැදිලිව කියන්නේ ඔහුගේ මනසේ ඇති මනෝභාවය සිතුවිල්ලක්. ඔහුට ඇති වෙච්ච පාළුව තනිකම හුදකලා බව දුරු රටකට ගිහිල්ල මිටික අධ්‍යාපනය හැදෑරීමට එංගලන්තයට යනවා. තවත් අවස්ථා දෙකකදී හොංකොං සහ හවායි දූපත්වල ගත වෙනවා. විශ්වවිද්‍යාල දෙකක සේවය කිරීම මේ ගියන් පස්සේ හුදකලා වෙනවා. ඒ හුදකලාව ඔහුගේ අධ්‍යාත්මයට දැඩිසේ මනසට දැඩිසේ බලපෑවා. අන්න ඒක පදනම් කරගෙන තමයි නාගල කන්ද පද්දේ පන්තිවර නැහැ ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කරගෙන තියෙන්නේ. එහා එතන තියෙන්නේ මනෝභාවයක්, ඔහුගේ මනසේ ඇති වෙච්ච දෙයක්. එහෙනම් මෙතින් දෙනවා නාගල කන්ද. එහෙනම් ඔන්න අපි කතා කරේ වස්තු විෂය කොහොමද කියලා. වස්තු විෂයට දැන් මේ සම්බන්ධයෙන් කියන්නේ අපේ පද්‍ය පන්ති තියෙන්නේ. අපේ පද්‍ය පන්ති පහ විහිදිලා යනවා මේ විදිහට. එතකොට ඔන්න අධ්‍යයනය කරගෙන තියෙන්නේ අපේ මේ දෙවෙනි පරපුරේ කවියෝ ඔන්න ඔය කරුණු කාරණා. එහෙනම් මොනවද පුජ්‍යල මනෝභාවයන් පදනම් කරගෙන තියෙන දෙවියන් මැරීම සහ මාර යුද්ධී නාගල කන්ද, සමාජ විවරණයක් වෙන අඳුර අපේ දුක නිවාවේ, බෞද්ධ දර්ශනයේ සංකල්පයක් තියෙනවා අභිනික්මනේ. මෙන්න මේ අද්දකින් තමයි මේ කවියෝ තමයි තෝරන්නේ. ඔයාලට පේනවා අර පළවෙනි පරපුරක් දෙවෙනි පරපුරයි දිලහ උලටයි වඩා වෙනස්ම පැත්තකට අද්දකින් වලින් මේගොල්ලෝ ගිහින් තියෙනවා. එහෙනම් අපුරු නිර්මාණ කරණයක ලක් වෙනවා තියෙනවා කියලාද තියෙනවා. ඊළඟට මම කතා කරන්න කැමතියි දැන් මම කතා කරේ වස්තු විෂය ගැනනේ. ඊළඟ ලක්ෂණය තමයි භාෂා. භාෂා
මේ නිර්මාණකරුවන්ගේ භාෂාවේ තිබිච්ච විශේෂත්වය කොයි ආකාරයෙන්ද කියලා අපි කතා කරලා බලමු. භාෂාවේ අපිට පැහැදිලිවම දක්නට ලැබෙන දේ තමයි මේගොල්ලෝ නිසදස් කවියනේ. එහෙනම් අපිට පැහැදිලිවම මූලිකම ලක්ෂණය හැටියට දැනෙන්නේ මොකක්ද? භාෂාව සංක්ෂිප්තයි. එහෙනම් ඔන්න සංක්ෂිප්ත බව තියෙනවා භාෂාව. එහෙනම් පළවෙනි එක තමයි භාෂාව සංක්ෂිප්තයි. භාෂාව සංක්ෂිප්තයි. ඊළඟට කියන්න පුළුවන් ප්‍රබල සංකල්ප රූප මවනවා මේගොල්ලන්ගේ භාෂාවේ. අපි ඔබට කියන ප්‍රබල සංකල්ප රූප මැවීමේ භාෂාවක් තියෙන. එහෙම නැත්නම් අපි ඔබට කියන ප්‍රබල ඉන්ද්‍රිය රූප මවනවා. ඉන්ද්‍රිය රූප මවනවා කියලා කියනවා. ප්‍රබල විදිහට භාෂාව තුළින් අපි පාඨකයා තුළ රසිකයා තුළ ඉන්ද්‍රිය රූප මවනවා මේ කවියන්ගේ භාෂාව. ඊගාව එක තමයි මේගොල්ලන්ගේ භාෂාවේ තියෙනවා අනිත් ප්‍රබල රූපකාර්ථවත් භාෂා. රූපකාර්ථවත් භාෂා කියනවා. රූපකාර්ථවත් භාෂා. ඊළඟට ඒ වගේම සංකේත බහුලයි. සංකේතාත්මක භාෂාවකුත් තියෙනවා. හරිද? භාෂාවකුත් තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ භාෂාව යන්නේ දක්වමයි විවහාර භාෂ තුලින් ගොඩනගාගත්ත සමනින්‍ය භාෂාවක් තියෙනවා. විවහාර බස සංකලනය කරලා ගොඩනගාගත්ත රමණීය බස් වහර මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. විවහාර බස ඇසුරින් ගොඩනගාගත්තු රමණීය බස් වහර. එතකොට ජනවහර මේගොල්ලෝ අතිසෙන් සමහර තැන්වලදී භාවිතා කරලා තියෙනවා. ඊළඟට නව කාව්‍යෝක්ති. නව කාව්‍යෝක්ති මේ භාෂාව තුළ යොදාගෙන තියෙනවා. නව කාව්‍යෝක්ති බහුල බසක්. බහුල බසක් මේගොල්ලෝ යොදාගෙන තියෙනවා. දැන් ඔන්න ඒ ටික තමයි මේ දෙවන පරපුර නිසදස් කවියේ දෙවන අදියර. දීතික පරපුරේ කවි නිර්මාණවල භාෂාවේ ලක්ෂණ. සංක්ෂිප්තයිනේ. දැන් අපි මේ ලක්ෂණ ටික මේගොල්ලන්ගේ මේ නිර්මාණත් එක්ක සංසන්දනය කරලා බලමු. භාෂාව සංක්ෂිප්තයි. දැන් බලන්න අභිනික්මන, දෙවියන් මැරීම, මාර යුද්ධය ගත්තාම තුනේම තියෙන නිසදස් ආකෘතිය. ඒ කියන්නේ කෙටි පද ගද්‍ය නෙවෙයි, පද්‍ය නෙවෙයි, කෙටි පද වැල්. එනවා නම් සංක්ෂිප්ත භාවයේ වගේ තියෙනවා. ඊළඟ බලන්න ප්‍රබල ඉන්ද්‍රිය රූප මවන බසක් තියෙනවා. අපිට මේවා බහුලවම දක්නට ලැබෙනවා මෙන්න මේ අභිනික්මනයෙන් සහ දෙවියන් මැරීමිනුයි මාර යුද්ධයෙන්. දැන් අපි බලමු මේ කොහොමද කොහෙද තියෙන්නේ කියලා අභිනික්මනට. දැන් උදාහරණයක් විදිහට ඔන්න මං කියනවා මෙහෙම. දෙවියන් මැරීම පද්ධතියට යන්ක බලන්න. දෙවියන් මැරීම පද්ධතියේ තියෙනවා මෙන්න මේ. දෙවන්තේ කුවන බුද්ධිය අඳුරෙහි මහා අටිතබමින් මා පිටුපසින් එනු මට ඇසේ. අපිට මේ හොල්මනක් පිටිපස්සෙන් එනවා වගේ නිකන් අපි තුළ ඉන්ද්‍රිය රූපයක් මවනවා. දැන් මේ කතකයා පිටිපස්සෙන් හොල්මනක් එනවා, අවතාරයක් එනවා වගේ කතුවරේ අපි තුළ ඉන්ද්‍රිය රූප මවන්න දෙනවා. ඒ මොකද්ද? දෙවියන් මැරීම. ජිබිසේනා නායකගේ දෙවන්තේ කුවන බුද්ධිය අඳුරෙහි මහ අඩි තබමින් මා පිටුපසින් එනු මට ඇසේ. ඒ වගේ තව මෙහෙම එකේ තියෙනවා. තව මෙන්න මෙහෙම බලන්න. බුද්ධිය තම දත් පෙළපෙන්න විලිස්සනි මා පිටිපස සිටින හේයින් බව මම දනිමි. දත් විලිස්සලා දැන් අපිට විරිත්තගෙන ඉන්න යකෙක් වගේ රූපය අපිට මැවෙනවා. බලන්න අපූර්ව ප්‍රබල ඉන්ද්‍රිය රූප මවනවා. ඔය විතරක් නෙවෙයි. දැන් මෙන්න මේ බලන්න තව අපි යමු සිරි ගුණසිංහගේ මේ මොකක්ද අභිනික්මනට. අභිනික්මේ බලන්න නාටිකාංගනාවන්ගේ රැඟුම් සිදුව බෝසතාණෝ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක දැඩිසේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරපු අවස්ථාව අපිට මෙහෙම කියනවා. ජීවිතය ගුරවනි කෙල පිරා නිරුවති වෙතිරගෙන සිරි යහන පල්ලේ ගුලි කුණු පණුවන් ගොඩක්සේ. භාෂාව මේ මුළු පද්‍ය පුරාවටම තියෙනවා. මම මේ ඔයාලට ගන්නේ මේ හුඟාක්ම හැඟීම් ඇති වෙන තැන් තමයි මම
කරති බලන්නකෝ අඳුර සමග පොර බදිමින් විඩා විහඬ නිහඬ කරන් සැලෙන මසේ හති පෙරමි මේ නිකම් අපිට අපේ ඇඟට කාපේ ඇඟ කාගෙන යනවා වගේ මේ වචන හරහා ඇඟ හද පපු දෙදරගෙන දෙදරුම් කාගෙන යනවා වගේ එක දැනෙනවා එතකොට අන්න ඒ විදිහට ප්‍රබල විදිහට මේ සංකල්ප රූප මමන්න සමත් වෙලා තියෙනවා නැත්නම් ඉන්ද්‍රිය රූප මවන්න සමත් වෙලා තියෙනවා දැන් මාර යුද්ධය ගන්නකො බලන්න මාර යුද්ධයේ දැන් මේව බලන්නකො ඔබෙන් දුරුව සිටිනා මට තදින් දෙනී ඔබේ ගුණය එතෙක් දවස් මා තුල වූ කල කිරීම යසෝදරා කුමාරියනි දැන සිටියේ ඔබ පමණි බලන්නකො ඔබෙන් දුරුව සිටිනා මට තදින් දෙනී ඔබේ ගුණය බලේ හිතට දැත් හිතේ තියෙන බැඳීම මානසික බැඳීම කතුවරයා බොහොම අපූර්ව දින්දේ රූප මැවෙන විදිහට අපි තුලට ගෙනල්ලා දෙනවා ඊළඟට කියනවා මෙහෙම තව තියෙනවා මේකේ නහරවෙන් ඉලිප්පි කටු ගැසුණු පොතු සිරුර වරින් වර හාමතින් ඇද හැලේ කාන්තව නිලංකාරව දෙයස දෙකන් ගැබ බිහිරි වේ හිස් කබල පුපුරවා විසන්දිව යේයි සාන්දි වෙලා හිස් කබල පුපුරලා ඇත්තෙලගින් ආය නැවත හන්දිනවා කි දැන් බල ප්‍රබල විදිහට මෙතන අපි තුල හැඟීම් දනවනවා ඉන්ද්‍රිය රූප දනවනවා ඊට පස්සේ මෙන්න මෙතන කියනවා මෙන්න මෙතන බලන්න තනි නිල් අහස් වියන් යට තනිව මා බවුන්දම් පුරණ කල සුවහසක් සිත් රැගෙන ඔබගේ රුව ඉපදි ඉපදි කෙනෙහි දෙවියයි බල මේ බැඳීම අපේ හද අනුකම්පාවට ලක් වෙනවා දැන් කොයි තරම් මේ බෝසතාණන් මොන තරම් මේ යසෝදරාවන්ගේ එක තියෙන මානසික බැඳීමෙන් මිදෙන්න කොයි තරම්නම් සටනක් කරන්න ඇද්ද කියලා අපිට හිතෙන්නේ දැන් මේ පද්දි පන්තියක් දිනේ කරනකොට කොහොම මේකක් වෙන්නේ ඇද්ද කියලා ඇත්තටම නමුත් අපිට ඉස්සෙල්ලා මේක හොඳට අසවිඥානිකව දැක්ක කවුද මහගම සේකර කවියා මහගම සේකර කවියාට මේ අදහස ආවා එයා හිතන්නේ ති මේ මෙයා කොයි තරම්නම් සටනක් කරන්නේ නැද්ද අනික සියලුම පරාජයන් අභියෝග ජයගත්තයි මේ අභියෝගේ ජයගත්තේ මෙයා කොහොමද කියලා මහගම සේකර කවියට හිතෙන්නේ නැති හිතිලා මේ පද්දි පන්දිය නිර්මාණය කරන්න ඇති ඉතින් බොහොම ප්‍රබල ඉන්ද්‍රිය රූප මැවීමට සමත් වෙනවා දැන් අඳුරාපේ දුක නිවා විපද්දි පන්දිය බලන්නේ ගවයා සහ ගැල්කරු අතර තියෙන බැඳීම අපූර්වට ජන වහරෙන් ලස්සනට නිර්මාණය කළද ඉතින් හැම පදයක් පදයක් පාසාම අපට ඉන්ද්‍රිය රූප මැවෙනවා මේ දෙන්නගේ තියෙන කටුක දිවි පෙරත පිළිබඳව අපූර්ව ඉන්ද්‍රිය රූප මවනවා ඉතින් ඒ නිසා දැන් මේගොල්ලන්ගේ මේ නිර්මාණවල තියෙන සුවිශේෂී ලක්ෂණේ භාෂාවේ ප්‍රබල ඉන්ද්‍රිය රූප අපි තුල මවනවා ඊළඟට රූපකාර්තවත් බස බහුලවම රූපකාර්තවත් බස මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා බලන්න දැන් මෙයාලගේ මේ මෙන්න මෙහෙම අපි ගත්තොත් රූපක අභිනික්මන පද්ධි පන්තියේ ගත්තොත් දැන් රන්වන් මල සිරුර කියන්නේ රූපකය නේද මල සිරුර රන්වන් මල සිරුර ඒක රන්වන් නම් නේද රන්වන් මල සිරුරක් කියලා එතන අර්ථ ගන්නලා තියෙන එක නැවුම් රූපකයක් නැවුම් රූපකයක් එතනද කවිය භාවිතා කරලා තියෙනවා ඊළඟට ඒක ඒ සංකල්ප රූපේ ප්‍රබල ඊට පස්සේ මේ බාණ්ඩු මේ දැන් පද්ධි පන්තියකට අපි යමුකෝ මාර යුද්ධේ නේද මාර යුද්ධේ අපි තුල රූපක මවන නිල් අහස් වියන් කියන්නේ නිල් අහස් වියන් යට තනිව මා බවුන් වඩන කල දැන් නිල් අහස් වියන් ඒ කියන්නේ නිල් අහස නැමැති වියන දැන් බෝසතාණන්ට මේ බුද්ධ මේ තමන්ගේ මාර්ගය සොයාගෙන යන්න සිත දියුණු කරගන්න යා බවුන් වඩනකොට එයාට වියන උනේ නිල් අහසලු එහෙනම් බලන්න නිල් අහස් වියන් රූපකය ඊගවට එයා අර දුෂ්කර ක්‍රියා කරනකොට එයාගේ සිරුර
ගෙන කියනකොට කටු ගැහිගේ පොතු සිරුර බලන්න එතන කටු ගැහිගේ පොතු සිරුර කියන්නේ නිකන් ගහක අරකට ඇලිච්ච පොතු වගේ අපිට රූප ප්‍රබල ඉන්ද්‍රිය රූපත් මවනවා ඒ වගේම එක රූපකයක් පොතු සිරුර එතකොට මස් නැතිනේ පොතු සිරුර කියන්නේ හැම විතරයි ඇටවලට ඇලිලා බලන්න එතන ඒ රූපකය ඊළඟට දැන් අඳුරත් දුක නිවාවී ගත්තොත් බලන්නකො අඳුර කියන්නේ අඳුර අලුත් පරිසරයන් වල මේ මුලදා සමරසේකර කවිය ගෙනල්ලා දීලා තියෙනවා මුලදි පද්‍ය පන්ති ආරම්භයේදී අඳුර කියන්නේ ඒ දෙන්නට සැනසීමක් ගලයටත් යයි කරුවට සැනසීමක් දෙන දෙයක් හැටියට රූපක අර්ථ ගන්නලා තියෙනවා අඳුර කියන්නේ සංකේතයක් නේ රූපකයක් නෙවෙයි සංකේතයක් එතන අපි කතා කරන්නේ සංකේතවත් බස ඒකෙදී අඳුර කියන්නේ සංකේතයක් මේ දෙන්න සංකේතාත්මක වෙතන අඳුර කියන්නේ සංකේතාත්මක කියන්නේ සැනසීම වෙන දෙන දෙයක් ඒක. ඊට පස්සේ අඳුර ගැන අවසානයේදී කියනවා මේ කතුවරය අඳුර අපේ දුක නිවාවි කියන එක මෙහෙම කියනවා. අඳුර අපේ දුක නිවලා දාහක් ගින්දර නිවාවි. එතන කියන්නේ අඳුර සංකේතවත් කියන්නේ නිවන. එහෙනම් මුලින් අඳුර සැනසීම වෙන දෙන දෙයක් විදිහට සංකේතවත් කළා. පස්සේ අඳුර එතනින් නිවන. ඊළඟට අඳුර තව අලුත් අලුත් තැන්වල මේ කවිය යොදවලා තිනා දැන් අඳුරු රෙද්ද පොරවාලා අපේ ඇඟපත නිදි කරයි අඳුරු රෙද්ද ඒගොල්ලන්ට පොරව ගන්න පොරොප්පු රෙද්ද මේගොල්ලන්ට සතුටින් නිදා ගන්න අන්ධකාරයේ රෙද්දක් වුණා අඳුරු රෙද්ද එතන ඒ සංකල්ප රූපය කතුවරය භාවිතා කරලා තියෙනවා ඊගාවට තව දිනනවා මාගේ කකුලේ කටේ නන්දක අන්ධකාරයේ තෙල් ගාලා බලේ යෙදුම අන්ධකාරයේ තෙල් ගාලා එතකොට අන්ධකාරයේ තමයි මෙයාලගේ තෙල් ගහන්නේ එතන ඒකත් අන ප්‍රබල හැඟීම් දනවන සංකේතාත්මක බස්වහරක් එතනත් යොදාගෙන තියෙනවා කතුවරය ඊළඟට දැන් අපි නික්මනේ රන්වන් මල සිරුර කියන්නේ දෙවියන් මැරීම දෙවියන් මැරීමේ රන්වන් මල සිරුර කියන්නේ එතන රූපකය ඊළඟට නුගගස ගත්තාම නුගගස කියන්නේ සංකේතයක් ඒ කියන්නේ මිනිස්සු ඇදීගෙන ස්ථානයක් නේ නුගගස ආගමික ස්ථානයක් නේ එතන අදහස් කරන්නේ එතන නුගගස සංකේතයක් වෙනවා ඊළඟට අපිට තව තියෙනවා සමස්ත මාර යුද්ධ පද්ධිපන්තියම සංකල්ප රූප මැවෙනවා ඒකත් අපි නික්මනේ ඒදිගෙන තව මේ පද්ධිපන්තිය ගත්තාම අපිට ඒ උපමා රූපක තියෙන ඒවා ගොඩක් තියෙනවා මම මේ ඔයාලට ටික ටිකක් මේ පෙන්වලා දෙත්තේ මතක් කරලා දෙන්න ගත්තී එතකොට මේ විදිහට ඔන්න දැන් එහෙනම් අපි දැක්කා ප්‍රබල ඉන්ද්‍රිය සංසිප්තයි භාෂා ඊළඟට ප්‍රබල ඉන්ද්‍රිය රූපමවන ඊළඟට රූපක බහූලයි ඊළඟට සංකේත බහූලයි ඊළඟට විවහාර බස යොදාගෙන රමණීය අරුත් නිර්මාණය කරලා තියෙනවා මේ වගේ විවහාර බස දැන් විවහාර බස කියන්නේ අපි කතා කරන කටවර බසනේ දැන් බලන්නකො මේ අභිනීක්මන ඊළඟට මාර යුද්ධ එහෙම ගත්තාම එතන තියෙන්නේ විවහාර බස තියෙන චිරන්තන භාෂාවේ ලක්ෂණක් තියෙනවා වැඩිපුරම තියෙන්නේ විවහාර බස අහස පොළොව ඉර හඳ තෙරු තරු ගම් වූ වැව් නදීක මලින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරේ නුදු අනේ එතකොට ඒ විවහාර බසනේ හැබැයි උනාට විවහාර බස තුල අපූර්ව රමණීය අර්ථ උත්පාදනය කරන්න සමත් වෙලා තියෙනවා ඉතින් මේවා හැම තැනකම මේ විදිහට මේ මාර යුද්ධය සහ අභිනික්මන දෙවියන් මැරීම මේ වගේ මේ විවහාර බස බහුලවම අපට ළඟට ලැබෙනවා ඒක නාගල කන්දේ විවහාර බස තියෙනවා ඊළඟට ජනවහර අපිට ජනවහර වැඩිපුරම දක්නට ලැබෙන නිර්මාණයක් තමයි ගුණදාස සමරසේකරගේ අඳුර අපේ දුක නිවාවී කියන පද්ධිපන්තියේ ඒක මේ ගවය ඊළඟට මේ ජල් කරුවත් අතර තියෙන බැඳීම මනාව යමං කලුවේ gedere යන්න යමං කලුවේ ඒක ඒ වගේ එහෙම ඒ භාෂාව භාවිතා කරලා තියෙන්නේ ඒ විදිහට කවිය මේ යමං කලුවේ gedere යන්න කන්ද උඩින් අඳුර එනවා උඹට වගේ මගේ ඇඟට හරිම මහන්සිය දෙනවා ජනමහර ජන සම්ප්‍රදාය අපූර්වවටම භාවිතා කරපු නිර්මාණයක් හැටියට අඳුර අපේ දුක නිවාවී ගන්න පුළුවන් ඊට නාගල කන්ද එතනත්
විවහාරික බස බහුලවම භාවිත කරලා තියෙනවා. එතකොට ඔන්න අපි භාෂාවේ විශේෂතා ටික තමයි මේවලට කතා කළේ. ඊළඟට එහෙමනම් දැන් ඔන්න ඊළඟ කාරණේට මම එනවා. දැන් කතා කළා වස්තු විශේෂතා, ඊළඟට භාෂාවේ තියෙන විශේෂතා, ඊළඟට එනවා සංකල්ප රූප භාවිතේ. ඊළඟට එනවා සංකල්ප රූප භාවිතේ. සංකල්ප රූප භාවිතේ. දැන් සංකල්ප රූප භාවිතේ කියලා කියන්නේ අපි තුල ඉන්ද්‍රිය රූප මවන්න සමත් වෙන භාෂාවක් භාවිත කරලා තියෙන එක තමයි සංකල්ප රූප භාවිතේ කියන එක. එතකොට මේ සෑම නිර්මාණකරුවෙක්ම අද්දකීමට උචිතයි. තමන් ඉදිරිපත් කරන අද්දකීමට උචිත වේදන විදියට ඉන්ද්‍රිය රූප මවන්න සමත් වෙන අලුත් අලුත් සංකල්ප රූප භාවිත කරලා තියෙනවා. දැන් ඒව තමයි කිව්වේ. දැන් ඔය අපි කියමුකෝ නාගල කන්ද, විමල් දිසානායක කවිය දකින නාගල කන්ද පැරණි මිතුරෙකු ලෙස ඔහු දකිනවා. එතකොට අන්න අපුරු කියමන් ඒව පැරණි මිත්‍රයෙක් වගේ මේ නාගල කන්ද දැක්කායි කියලා කියනවා. එතකොට දැන් මං කිව්වේ දැන් මාරේ යුද්ධය, අභිනික්මන වගේ පද්‍ය පන්තිවල ඔය කියපු රූපක සහ සංකේත මේවා හරහා ඒ භාෂාව පුරාවටම තියෙන්නේ අභිනික්මනේ මාර යුද්ධේ ගුණ පද දෙවියන් මැරීමේ තියෙන්නේම ප්‍රබල ඉන්ද්‍රිය රූප පවන භාෂාවක්මයි. එතකොට ඔයාලා ඒ ඒ සංකල්ප රූප භාවිත ඉන්ද්‍රිය රූප මවන්න ඒ සංකල්ප රූප යොදාන තියෙන එක ගැන පද්‍යපන්තිය නිදසුන් වලින් කියනවා. ඊළඟට අපි එනවා ආකෘතියට. ඔන්න ආකෘතිය. ආකෘතිය. ආකෘතිය දැන් අපි දන්නානේ පැහැදිලිවම නිස දැස් කයෝනේ. එතකොට නිස දැස් ආකෘතිය තියෙනවා. මේගොල්ලෝ භාවිත කළා නිස දැස් ආකෘතිය. එහෙනම් අපිට දෙවියන් මැරීමේ අභිනික්මනේ මාර යුද්ධේ නිස දැස් ආකෘතිය ළඟට ලැබෙනවා. අනුරාපේ දුක නිවාලී කියමනක් තියෙන්නේ ජන සම්ප්‍රදාය. ඒ කියන්නේ ජන කාව්‍ය ආකෘති. ජන සම්ප්‍රදාය නැත්නම් ඉති තියෙනවා ජන කාව්‍ය ආකෘතිය. ඒකට නාගල කන්ද නිස දෙසක් නෙවෙයි. නාගල කන්ද නිස දෙසක් නෙවෙයි. ඒ විදිහක් මාතකාම කියලා එහෙම ජන කවියක් විදිහට ලියලත් නෙවෙයි. මාතා 24 කින් යුක්ත නිස දෙසුත් නෙවෙයි. සිව්පදත් මේ මේ ජන කවිය ආකාරයට ලියපු නිර්මාණයකුත් නෙවෙයි. ඒක නික අර හරියට මේ සඳැස්සුවන් රූපයට වගේ ලියපු නිර්මාණයක් එතන තියෙන. ඒ ආකෘතිය තියෙනවා. එතකොට ඔන්න ආකෘතිය දැන් ඔයාලට නිසදැස් ආකෘතිය, ජන කවිය ආකෘතිය මේක වැටියනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට මේක අපිට කරන්න පුළුවන්. ඉතින් පද 4 ගිහින් තියෙන හින්දා එතන ජන කාව්‍ය ලක්ෂණ නිරූපණය කරනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ආකෘති මේ කවියෝ යොදාගෙන තියෙනවා. එහෙනම් ඔන්න මම කතා කළේ නිසදස් කවියේ, නිදහස් කවියේ, ප්‍රථම තරංගයේ කවියේ නිර්මාණවල ලක්ෂණ. භාෂාව ගැන කතා කළා, ජාත වස්තු විෂය ගැන කතා කළා, සංකල්ප රූප භාවිතයයි ආකෘතියයි මේගොල්ලෝ කොයි ආකාරයටද යොදාගත්තේ කියන. එතකොට ඔයාලට විභාගයේ ප්‍රශ්න පත්‍රේ ආරම් බලන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ 2019 හෝ 20 අවුරුද්දේක මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණා. ඉන්න බලන්න ප්‍රථම තරංගයේද කොළඹ කවියේද ප්‍රථම තරංගයේ 2020 අහලා තියෙනවා මේ ඔල්ලන්ගේ මේ විදිහෙම ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ සුවිශේෂී ලක්ෂණ මේ ඇගීමට ලක් කරන්න කියලා මේ විදිහට ප්‍රශ්න අහලා තියෙනවා 2020 පේපර් එකේ. එතකොට අපිට අනිත් කවි පරම්පරාවල් ගැනත් මේ විදිහට එතකොට හිතාගන්න වෙනවා. එහෙමනම් ඊළඟ කාව්‍ය පරපුර ගැන කතා කරලා තවත් වීඩියෝ එකකින් අපි පද්දිපන්ති ටිකක් රස විඳිමින්
තවත් බාහිර අහන්න පුළුවන් විචාර ලකුණු 15 ප්‍රශ්න මේ වගේ ඇහි හේතු ආකාරයල් පිළිබඳව අපි සාකච්ඡා කරමු. එහෙමනම් අදට සුබ පතනවා.